YouTube channel එකේ මම කියලා දෙන්නම් speed එකක් හදාගන්න විදිය. ඔයාලා හැමෝම දන්නවා මුලින්ම online appointment app post office එකෙන් අරගෙන ඒ අදාළ වෙලාවට යන්න ගිහිල්ලා තමන්ගේ අදාළ documents අරගෙන අනිවාර්යයෙන්ම phone number එකයි email එකයි එතනින් ඉල්ලනවා. ඒක නිසා ඔයාලා ඒවත් අරගෙන යන්න. ඒවා අරන් තියාගන්න ඉස්සරහ හැම වැඩ කටයුත්තකටම ඕන වෙන speed එකේදී මොන හරි කරනකොට. ඒක නිසා ඒව නැති කරගන්න එපා. ඒ ඊට පස්සේ ඒගොල්ලෝ ඒ කටයුත්ත කරාම පස්සේ register වුණාම පස්සේ ආගේ email එකට එනවා message එකක්. මෙන්න මේ ආකාරයෙන් post office එකෙන් ඊට පස්සේ ඒ email එකෙන් තියෙනවා මේ ආකාරයට link එකක්. මේ ඔබට පේනවා ඇති link එක. අන්න ඒ link එක click කරන්න. දැන් අපි මේ හදන්නේ speed එක register වෙන්න. දැන් මේ පළවෙනි step එක තමයි password එක. දැන් මෙතෙන්දී අපිට ඇවිල්ලා ඇති ෆෝන් එකට SMS එකක්. මම ඔයාලට පෙන්නන්න මෙන්න මේ ආකාරයට SMS එකක් ඇවිල්ලා. Post info කියලා එකක්. මේ දෙන්නේ ෆෝන් එකට ආපු SMS. මෙන්න මේ ආකාරයට SMS එකක් ඇවිත් මේ තියෙන්නේ මම ඔයාලට පෙන්නන්න මේක තමයි password එක. S9 අන්න ඒක තමයි password. ඒක තාවකාලික password. ඊට පස්සේ අපිට කැමති password එකක් හදාගන්න පුළුවන්. දැන් මේ password එක මෙතනින් ඇතුළත් කරලා ඊළඟ පියවරට යමු. හරි, දැන් අපි මෙතනට අපු SMS එක ටයිප් කරගත්තා. password එක එතන click කරන්න. කහපාට මේ එක ක්ලික් කරලා දෙවෙනි ස්ටෙප් එකට යමු. ඊට පස්සේ මේ පේන්නේ verify numero. ඔයාට දැන් ආයි SMS එකක් ඇවිල්ලා ඇති ඒ ෆෝන් නම්බරකට. මේ ආකාරයට මේ තියෙන්නේ post ID 45. ඒක තමයි කෝඩ් එක. අපි මේ කෝඩ් එක එතෙන්දී ඇතුළත් කරමු. දැන් මෙතෙන්දී තුන්වෙනි ස්ටෙප් එකට අපි ආවා. දැන් මෙතෙන්දී Taman කැමති password එකක් ඇතුල් කරගන්න. හරි, මෙතෙන්දී අනිවාර්යෙන් password එක ඇතුල් කරනකොට මෙන්න මේ නීති වලට යටත් වෙන්න ඕන. අනිවාර්යයෙන්ම category 8ක්වත් තියෙන්න ඕන අවම. category එක අනිවාර්යෙන් capital ලකුණු තියෙන්න ඕන, simple ලකුණු තියෙන්න ඕන. ඊට පස්සේ මේ ප්‍රශ්නාත් @ ඔය මොන හරි මේ ඒවට කියන්නේ category special මොන හරි ඒ වගේ කම ප්‍රශ්නාත් ලකුණු ඒ වගේ මොන හරි ඒවත් ඇතුළත් වෙන්න ඕන. එකතු කිරීම, අඩු කිරීම, මොන හරි Tamanth ලේසි දෙයක් මත තියෙන දෙයක් ඇතුළත් කරගන්න. දැන් අපි ඒක අපිට ලේසි password එකක් අපි හදාගමු. හරි, දැන් අපි මේ ඉන්නේ තුන්වෙනි ස්ටෙප් එකේ. මම ඔයාලට කිව්වා නේද දැන් Tamanth මතක හිටින password එකක් ඇතුළත් කරගන්න. මම අර කියපු නීති වලට යටත් ඒ පාස්වර්ඩ් එක මෙතන ඒ විදිහටම ටයිප් කරන්න. ඊට පස්සේ තමන් ඒක කොහේ හරි ලියලා තියාගන්න. මොකද ඒක තමයි දැන් ඔයාගේ ස්පීඩ් එකේ පාස්වර්ඩ්. අර ෆෝන් එකට ආපු, ඊමේල් එකට ආපු ඒ කිසිම දෙයක් දැන් වැඩක් නැහැ. මේ මෙතනදී ඇතුළත් කරන පාස්වර්ඩ් එක තමයි ඔයාලගේ ඉස්සරහ වැඩ කටයුතු හැම එකටම ස්පීඩ් එකේ පාස්වර්ඩ් එක වෙන්නේ. ඒක දාලා ක්ලික් කරන්න. දැන් මේ ඔයාලට ඇවිල්ලා ඇති හතරවෙනි ස්ටෙප් එකට ඉන්නේ. මේ හතරවෙනි ස්ටෙප් එකේ ආලගේ ඔක්කොම විස්තර තියෙනවා. ඊට පස්සේ ආට මේ තස් ඊළඟ ස්ටෙප් එකට යන්න. දැන් මොකුත් කරන්න දෙයක් නැහැ. ඊළඟ පස්වෙනි ස්ටෙප් එකේ තියෙන්නේ මේ ඔක්කොම ක්ලික් කරන්න. මෙතෙන්දී ඔයාගේ අපි අර ඇතුළත් කරපු අපි හදාගත්තු පාස්වර්ඩ් එක ඇතුළත් කරන්න. අපි දැන් අපේ ඉස්සර කටයුතු වලට ඕන වෙනවා කියලා කිව්වේ පාස්වර්ඩ් එක. මේ අපි දැන් හදාගත්තේ අපිට ලේසි එකක් අන්නේ පාස්වර්ඩ් එක නැවත මෙතන ඇතුළත් කරන්න.
හරි දැන් ඔයාලට පේන ඇති මම මෙතන පාස්වර්ඩ් එක ඇතුලත් කරගත්තා. ටැසෙක් ලියන්න ඉදිරි පියවරට. ක්ලික් කරන්න මෙතන. දැන් ඔයාලට පේන ඇති මේ සර්විස් එකට දැන් ඉස්සර නම් නොමිලේ කරා. දැන් යුරෝ 12ක් පෝස්ට් ඔෆිසේ චාර්ජ් කරගන්නවා. ඉතින් අපි මේ පේමන්ට් එක කරන්න ඕන. ඒක නිසා දැන් තියෙන පගමෙන්ටි මේ ඔයගොල්ලන් පේනවා යුරෝ 12ක් ඒගොල්ලෝ කපා ගන්න. ඉතින් අපි කාඩ් එකකින් හරි ගෙවන්න ඕන. දැන් යමු කාඩ් එකෙන් ගෙවන්න. මෙතන ඉස්සරහට යනවා. මේ තියෙන්නේ යුරෝ 12ක් ඒගොල්ලෝ කපා ගන්නවා. දැන් ඔයාලා කියන්න ඔයාලට කැමති විදිහකට ගෙවන්න පුළුවන්. ඔයාලට පේනවා ඇති මෙතෙන්දී තියෙන පෝස්ට පේ කාඩ් එක තියෙනවා නම් ඒකෙන් ගෙවන්න පුළුවන්. නැත්නම් කාර්ත බංකෝ පෝස්ට තියෙනවා නම් මෙතන ක්ලික් කරලා තමන්ගේ කාඩ් එකේ අයිතිකාරයෙක් කෙනාගේ නම ටයිප් කරලා ඊමේල් එක දැම්මා. මෙතෙන්දී කාඩ් එකේ නම්බරේ දැම්මා, ස්කාදෙන්ස ඩේට් එක මාසයේ අවුරුද්දේ දැම්මා. කාඩ් එකේ පිටිපස්සේ තියෙන ඉලක්කම් තුනක් ඒක මෙතනින් ටයිප් කරලා CVV කියන දේ. ඒ විදිහට මේක ඔක්කොම කාඩ් එකේ විස්තර කාඩ් තමන්ගේ කාඩ් එක තියෙනවා මේ ඔක්කොම විස්තර මේ කාඩ් එකේ තියෙනවා ඒ විස්තර ඇතුළත් කරලා කන්ටිනියු කරා. ඊට පස්සේ පේමන්ට් එක ඔටෝ වෙනවා. දැන් මං ගාව තියෙන්නේ කරන්ට් account එකක් ප්‍රයිවට් බැංක් එකක. ඉතින් මම ඉතින් මේ පේමන්ට් එකෙන් කරනවා Visa Master Card. දැන් මං ගාව තියෙන Master Card. ඒක නිසා දැන් මං මේ කාඩ් එකේ විස්තර ඇතුළත් කරලා කන්ටිනියු කරනවා. දැන් මම පේමෙන්ට් එක කරලා ඉවරයි. දැන් සාමාන්‍ය විදිහට ඔයගොල්ලෝ කාඩ් එකකින් පේමෙන්ට් එක කරාම අන්තිමට එනවා රෙජිස්ට්‍රේෂන් කොම්ප්ලීට්. කියන්නේ දැන් අපේ ස්පීඩ් එකෙන් අපි රෙජිස්ටර් වෙලා ඉවරයි. පේනවනේ. දැන් අපිට පුළුවන් ඉම්ස් එකට යන්න. ඉම්ස් එකේ හැමදේම ඕන එකක් කරගන්න පුළුවන්. දැන් අපි අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ අපේ ඊමේල් එකෙන් තමයි අපි ලොග් වෙන්නේ. ඊමේල් එකයි පාස්වර්ඩ් එක දෙන්න ඕනේ අපි අතන හදාගත්තු පාස්වර්ඩ්. මේ ටික තමයි ඉතින් ස්පීඩ් එකෙන් අපි කරගන්න. ওই ටික තමයි ඉතින් දැන් මට ඔයගොල්ලන්ට කියලා දෙන්න උනේ මගේ YouTube channel එකෙන්. දැන් අපේ ස්පීඩ් එක අපි හදාගෙන ඉවර. හරි දැන් මම ඔයාලට කිව්වා වගේ දැන් අපි register වුණා. ඒ වාට අපිට ෂණිකවම ස්පීඩ් එකෙන් ඇතුල් වෙන්න බෑ. මොකද ඔයාලට සානේ පැය භාගයක් ඇතුළත පෝස්ට් එකෙන් එනවා ආයි මේල් එකක් තමන් රෙජිස්ටර් වුණයි කියලා. මේ මේල් එක එනකන් අපේ තාම රෙජිස්ටර් එක ඉවර වෙලා නැහැ. ඒක නිසා තමන්ට මේල් එකක් එවි පෝස්ට් ඉන්ෆෝම් එකෙන් අපි රෙජිස්ටර් වුණයි කියලා. ඊට පස්සේ තමයි අපිට ස්පීඩ් එකෙන් ඇතුල් වෙන්න පුළුවන්. මම දැන් ඔයගොල්ලන්ට උදාහරණයක් විදියට අපි ඉම්ස් එකට ගිහිල්ලා බලමු අපේ ස්පීඩ් එක පාවිච්චි කරලා. හරි දැන් අපි ඉම්ස් එකට යනවා නම් අපි මෙතන එන්ටර් මයි ඉම්ස් කියලා තියෙනවා. එතනින් අපි එන්ටර් වෙනවා. දැන් මේ පේනවාද මෙතන ස්පීඩ් මේ කාර්තජ අයිඩෙන්ටි ඉලෙක්ට්‍රොනික අපිට අයිඩෙන්ටි කාඩ් අලුත් එක තියෙනවා ඒකෙන් ඇතුළු වෙන්න පුළුවන්. දැන් මේ අපි හදාගත්තු ස්පීඩ් එකන්නේ ඒක නිසා අපි දැන් ස්පීඩ් එක පාවිච්චි කරලා යන විදිහ මම ඔයගොල්ලන්ට කියලා දෙන්න. අපි මෙතන ස්පීඩ් එක ක්ලික් කරලා එන්ටර් කොන් ස්පීඩ් අපි රෙජිස්ටර් වුණේ පෝස්ට් ඔෆිස් එකේ. ඒක නිසා අපි පෝස්ට් ID ස්පීඩ් මෙතන ක්ලික් කරා. මෙතනින් දැන් අපේ නෝමි උත්තෙන්ත කියන තැනට අපි අපේ ඊමේල් එක එන්ටර් කරා. ඊමේල් එක ටයිප් කරා. මෙතනින් අපේ අපි හදාගත්තු පාස්වර්ඩ් එක ටයිප් කරමු. හරි දැන් අපි පාස්වර්ඩ් එක අපි අතුල් කරගත්තා. ඊට පස්සේ එන්ටරකොන් ස්පීඩ් ක්ලික් කරන්න. ඊපස්සේ අපිට දැන් මෙතනින් එනවා එකපාරට අපිට ඇතුල් වෙන්න බෑ. ඒක නිසා මේගොල්ලෝ සිකියුරිටි එක වැඩි කරන්න සිකියුරිටි සිස්ටම් එක වැඩි නිසා අපි මෙතනින් SMS එකක් ගෙවා ගන්න පුළුවන් ෆෝන් එකට. මොකද මේ ඇතුල් වෙන්නේ අපිමද කියලා මේගොල්ලෝ තහවුරු කරගන්න තමයි මේ පියවරවල් ඇතුළත් කරලා තියෙන්නේ. ඒක නිසා අපි මේ කෝදිසි SMS කියන තැන මේ යට පේනවනේ චේදිත් රාමීතේ කෝදිසි SMS කියන ටයිප් කරා ක්ලික් කරන්න.
ක්ලික් කරාම ආයි මෙතන කොන් SMS. එතන ක්ලික් කරන්න මේ පේනවනේ. එතන ක්ලික් කරන්න. ඊට පස්සේ දැන් ඔයාලගේ ෆෝන් එකට SMS එකක් එයි. ඒ SMS එකේ කෝඩ් එක මෙතනින් ටයිප් කරන්න. අපි දැන් බලමු SMS එක. හරි දැන් අපි අපේ ආපු SMS අපි මෙතන කෝඩ් එක අපි ටයිප් කරා. මෙතනින් එන්ටර් කරන්න. ඉදිරි පියවරට යන්න. මෙතනත් එන්ටර් කරන්න. මෙතනින් ක්ලික් කරලා පල්ලෙහාකින් සර්විස් ඔන්ලයින්. මේක ඊට පස්සේ මේක ක්ලික් කරන්න. දැන් අපි මේ පළවෙනි පාර ඇතුළු වෙන නිසා තමයි මේ මෙතන ඉඳන් පටන් ගන්න ඉදිරි පියවරවල් ටික පළවෙනි පාර ඇතුළු වෙන නිසා තමයි මේක තියෙන්නේ. මේ සිස්ටම් එක මේක අහන්නේ එක පාරයි. මොකද මේ කාලෙකින් පස්සේ ඇතුළු වෙන නිසා. දැන් මේ අලුතෙන්මනේ ඇතුළු වෙන්නේ. ඊට පස්සේ දෙවැනි පියවර දෙවැනි පාර ඇතුළු වෙනකොට මේව අහන්නේ නැහැ. දැන් මේ තෙන්දි මේක ක්ලික් කරන්න. දැන් අපේ අහන මේ අපේ ඊමේල් එක ඒව වෙනස් කරගන්න ඕන නම් මෙතනින් අපේ මේ දැන් දැනට ඉම්ස් එක අපි රෙජිස්ටර් වෙලා දින මේ ඊමේල් එක අපිට ඒ වෙනස් කරගන්න ඕන නම් මෙතන ඇතුල් කරලා ඒ ඩීටේල්ස් වෙනස් කරන්න පුළුවන්. ෆෝන් නම්බර එක ඊමේල් එක වෙනස් කරන්න ඕන. මොකද දැන් මෙතෙන්දී ඇතුල් වෙනකොට අපිට මේ දීපු නම්බර වලට ඊමේල් එකට එනවා පාස්වර්ඩ් එකක්, ෆෝන් නම්බරයට එනවා පාස්වර්ඩ්. ඒක නිසා මේ ඊමේල් පාස්වර්ඩ් අපි ළඟ තියෙන්න ඕන. හරි දැන් අපි ඇතුල් කරා ඊමේල් එකයි ෆෝන් නම්බර එකයි. ඊට පස්සේ අපි මෙතන ක්ලික් කරන්න ඕන අපි දාපු මේ මොනවද ඊමේල් එකයි ක්ලික් සෙල්ලුලාර එකයි තමයි අපි එන්ටර් කරේ. අනිවාර්යෙන් මෙතන අවම දෙකක්වත් තියෙනවා. ඒ නිසා මේ ඊමේල් එක ක්ලික් කළා තියෙන සෙල්ලුලාර එක අපි ක්ලික් කරමු. ඒ දෙකම ක්ලික් කරන්න. ක්ලික් වෙලා නැත්තම් ඊට පස්සේ අවන්තියන්. දැන් මෙතනින් පාස්වර්ඩ් එකක් එනවා ඊමේල් එකට කෝඩ් එකක්. ඊමේල් එකටත් ඇවිල්ලා ඇති. ඊට පස්සේ අපි ෆෝන් නම්බරයටත් ඇවිල්ලා ඇති. මුල් ඉලක්කම් හතර මෙතන සිස්ටම් එකේ පෙන්නවා. ඒ අනිත් ඉලක්කම් ටික අපි මේ කොටුව ඇතුලේ එන්ටර් කරන්න ඕන. ඊමේල් එකේ එක වෙනමයි, සෙල්ලුලාර එකේ එක වෙනමයි. හරි. හරි මම දැන් ඒ කෝඩ් සියල්ල ඇතුළත් කරගත්තා. මට නැවත කියන්න දෙන්නේ මේවා මේ දැන පළවෙනි පාර ඇතුල් වෙනකොට විතරයි මේ දේවල් අහන්නේ ඉම්ස් එකෙන්. ඊට පස්සේ අපි කොන්ෆර්ම් කරා. දැන් අපේ ඔක්කොම හරි. දැන් මෙතනින් යටින් සර්විස් රිකෙස්ට් කියන එක ක්ලික් කරන්න. දැන් මේ ඇවිල්ලා තියෙන අපේ ඉම්ස් පේජ් එකට අපි ඇවිල්ලා. හරි. කියන්නේ අපේ ස්පීඩ් එක වැඩ අපිට ඇතුල් වෙන්න පුළුවන්. ඕක තමයි මට ඔයාලට කියන්න තිබුණේ. ඔයාලට මොනවා හරි ප්‍රශ්න තියෙනවා කමෙන්ට් කරන්න, මම ඊට තියෙන ලා රිප්ලයි කරන්න. ඉතින් අපි ওই ස්පීඩ් එක අනිවාර්යෙන් අමතක නොවන තැනක ලියලා කියලා තියාගන්න. පාස්වර්ඩ් එකයි නෝමි උතෙන්ත කියන එකට. නෝමි උතෙන්ත කියන්නේ පිටතට අපි භාවිතා කරන ඊමේල් එක අපේ. හරි. ඒ නිසා ඒව මතක තියාගන්න. ආයි මාස 6කට පාරක් තියලා පාස්වර්ඩ් එක මාරු කරන්න වෙනවා. මම ඒක කියලා දෙන්න ඉදිරි වීඩියෝ එකකින් ඒක කොහමද අපි අලුත් පාස්වර්ඩ් එකක් ඉල්ලුවති මාරු කරගන්නේ කියලා. හරි ඕකේ. එහෙනම් ඔයාලට අද මම දෙයක් කියලා දුන්නා. ඉතින් අපි නැවත වීඩියෝ එකකින් හමු වෙමු. මම ඉස්සරහ තව වීඩියෝ දානවා. ඒක නිසා subscribe කරලා මේ දාපු වීඩියෝ ලයික් කරන්න, comment කරන්න, share කරන්න. එහෙනම් ඔයාලා හැම දිනාටම සුබ දවසක්. බොහොම ස්තුතියි.